සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් අද දවසේදී ගොඩ දවසකට පස්සේ මම වීඩියෝ එකක් අරගෙන ආවා. ඇත්තටම කියනවා නම් අද මම අරගෙන ආවේ ටිකක් වෙනස් සයිට් එකක් පිළිබඳව වීඩියෝවක්. මොකද මම පහුගිය දවස්වල ගෙන ආපු වීඩියෝස් කිහිපයක් මම අරගෙන ආව කොට දන්නවා. ඒ වීඩියෝස් වලදී ඇත්තටම යම්කිසි ප්‍රශ්න ඇති වුණා. සමහර අය බැනලා තිබ්බා, සමහර අය හොඳ කියලා තිබ්බා, දෙක පැත්තම තිබ්බා. නමුත් ඒ සයිට් මම ගොඩක් ගෙනාපු සයිට් යාළුවනේ වීඩියෝස් වල මම ගෙන ආවේ ෆ්‍රී සයිට්. ඒ කියන්නේ ෆ්‍රී සල්ලි හොයන්න පුළුවන් සයිට්. ඔයගොල්ලන්ට මුදලක් හොයාගන්න පුළුවන් සයිට් තමයි අරගෙන ආවේ. නමුත් ඒ සයිට්ස් ගොඩක් ඒවා ඒ කියන්නේ දවස් දෙක තුනක් යද්දී ස්කෑම් වෙච්ච ප්‍රශ්න ආවා. ඉතින් ඒ වගේ වෙලාවට මම ඔයගොල්ලන්ට වීඩියෝ කිත් කියලා තිබ්බා. මේවා ස්කෑම් වෙන්න පුළුවන් මෙහෙම කියලා කිව්වට ඔයගොල්ලෝ කරේ ඔයගොල්ලෝ ගොඩක් අය මට බැනලා තිබ්බා. මේ වගේ සයිට් අරන් ඉන්නේ ඉබන්. ඇයි මෙහෙම වගේ ඉන්නේ? එහෙම කියලා ගොඩක් අය බැනලා තිබ්බා. ඉතින් ඒක නිසා මම තීරණය කළා අද ඒ වගේ ස්කෑම් වෙන්නේ නැති 100%ක් විශ්වාසවන්ත ගොඩක් කල් පවතින කිසි ප්‍රශ්න නැතුව පවතින සයිට් එක පිළිබඳ විස්තරයක් අද අරන් එන්න. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් අදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම මින් ඉදිරියට මම දිගටම මේ වගේ වීඩියෝස් අරන් යනවා. විශේෂයෙන්ම ට්‍රේඩින් පිළිබඳ වීඩියෝස් මම දිගටම අරන් යනවා. ඉතින් අද මම අරගෙන ආවේ ට්‍රේඩින් සම්බන්ධ වීඩියෝවක්. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි යමු වීඩියෝට. ඉතින් මම මේ වීඩියෝ එකේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා දිනවා යාළුවනේ මේ සයිට් එකේ ලින්ක් එක, මේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ ලින්ක් එක. ඔයගොල්ලෝ ඒ ලින්ක් එක ක්ලික් කරාම ඔයගොල්ලන් අරන් එන්නේ මෙන්න මේ වගේ වෝල් එකකට. ඉතින් ගොඩක් කටි මේ සයිට් පිළිබඳව දන්නවා, මේ බ්‍රෝකර් පිළිබඳව දන්නවා, ට්‍රේඩින් ප්ලැට්ෆෝම් පිළිබඳව. ඉතින් අවිස්සල බලමු මේ ට්‍රේඩින් ප්ලට්ෆෝම් එකේ කොහොමද හරියට මුදල් රුපියන්නේ සහ මේක කොහොමද නිවැරදි ආකාරයෙන් ට්‍රේඩ් කරන්න කියලා අපි තමයි බලන්න ඕනේ. මොකද මම දැකලා තියෙනවා YouTube එකේ වඩාත් වීඩියෝස් තියෙනවා, සිංහල වීඩියෝස් ගොඩක් තියෙනවා අපේ කට්ටිය දානවා. නමුත් සමහර වීඩියෝස් වල මට දැක්කම තේරෙනවා ඒගොල්ලෝ රහස්‍ය භාවය. කියන්නේ ඒගොල්ලෝ ගොඩක් දේවල් හංගලා තමයි ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ. ඒකින් වෙන්නේ ගොඩක් ට්‍රේඩ් කරන කට්ටිය ඉතින් ඇත්තටම අපහසුතාවයටපත් වෙනවා. නොදන්නකමට ඒගොල්ලෝ ට්‍රේඩ් දාලා වින් කරලා පෙන්නනවා. ඒකට අහු වෙලා ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා අන්තිමට ඔයගොල්ලන්ගේ තියෙන සල්ලි ලොස් කරගන්න එක තමයි වෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම මම දන්න විදිහට මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම දන්න දැනුම ඔයගොල්ලෝ එක්ක දහදා ගන්න. හරි, වැඩි කතාවක් නැහැ. අපි මේකට එන රෙජිස්ටර් වෙමු යාළුවනේ. රෙජිස්ටර් වෙන්න තියෙන මෙන්න මෙහෙමයි. මේ ඕල් එකේදී ඔයගොල්ලන්ට මෙතන උඩ පේනවා ලොගින් කියලා බටන් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා රියල් account කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ රියල් account කියන එක ක්ලික් කරන්න තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේකට ෆෝන් එකකින්, කියන්නේ මොබයිල් ෆෝන් එකෙන් කවුරු කෙනෙක් රෙජිස්ටර් වෙනවා නම් එතෙන්දීත් ඔයගොල්ලන්ට හරිම පහසු රෙජිස්ටර් වෙන්න මයි සම්බන්ධවත් ඕනම් කියන්නම්. ඒකෙත් ඔයගොල්ලන්ට ෆෝන් එක රෙජිස්ටර් වෙන්න නම් ඔයාට එන්නේ වෝල් එකේදී ඔයගොල්ලන්ට තියෙන එතෙන්දීත් මේ වගේ රියල් account කියලා එකක් වෙටි බලන්න. අන්න එතන ක්ලික් කරන්න. මොකක් හරි මොබයිල් එකෙන් රෙජිස්ටර් වෙන්නට මොකක් ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් හරි දාන්න මම උදව් කියලා දෙන්නම්. ලොකු දෙයක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. එතෙන්දී ඔයගොල්ලන්ට ඒකේ තියෙන්නේ මේ රියල් account කියන එකක් ඇවිල්ලාදී ඒක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ අත්‍තර මොබයිල් එකෙන් කරා කියලා PC එකෙන් කරන්න වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා විශේෂයෙන් කියන මොබයිල් එකෙන් මේක කරන්න පුළුවන්. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. මොබයිල් එකෙන් කරන එක පහසුයි. අතන ඇප් එකකුත් තියෙන එක නිසා පහසුණයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මොබයිල් එකෙන් වුණත් මේ දේ කරන්න පුළුවන්. හරි, මෙතන රියල් account කියලා තියෙනවා. ඒක ක්ලික් කරගන්න. මෙතන ලොගින් එකට හැබැයි තියෙනවා රියල් account කියලා. ඒක ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරලා පස්සේ මෙන්න මේ වගේ වෝල් එකක් එනවා. මෙතනදී ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයාගේ ඊමේල් address එක දෙන්න තියෙන්නේ. ඊමේල් address එක සහ password එකක් දෙන්න. මම මගේ ඊමේල් address එකක් දෙනවා මේ විදිහට. ඊට පස්සේ මෙතන password එක දෙනවා. password එක දෙද්දී ඒ වගේම simple capital ඒ වගේම numbers වගේ දෙයක් කවලම් කරලා හොඳ mix password එකක් දෙන්න. හොඳ strong password එකක්. මම password එක දෙනවා දැන් මගේ. ඊට පස්සේ මෙතන අය එක ටීම්ස් කියලා තියෙනවා. එතනට ඔයා ටික එකක් දාන්න ඕනි. දාලා මෙතන ඕපන් account කියලා තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන අන්න ඒක ක්ලික් කරන්න. right click කරාම මේ විදිහට load වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඉතින්. right ඔයගොල්ලන්ට පේනවා account එක create වෙලා ඉවරයි. හරිද? account එක create වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයා පොඩ්ඩක් බලන්න කියලා ඔයාගේ email address එක check කරන්න. මේ වෙලාවේ email address එකට සමහරවිට mail එකක් එවලා දෙන්න පුළුවන්. මම බලන මගේ email address එක මේ විදිහට ගිහිල්ලා refresh කරලා. හරි, ඔයගොල්ලන්ට පේනවා email address එක මේ විදිහට email එකක් එවලා දෙනවා. ඔයගොල්ලන්ටත් මෙන්න මේ වගේ mail එකක් එවලා තියි. මෙතන ඔයගොල්ලෝ මේ confirm කියන එක අනිවාර්යෙන් click කරන්න. එතකොට තමයි මේක register වෙන එක confirm වෙන්නේ. confirm කියන එක click කරන්න. ඊට පස්සේ ආවනත site එක රංගේ මේ විදිහට. right මේ විදිහට රංගේ. මෙතනට මෙහෙම ආවට පස්සේ ඔයාට තියෙන්නේ මේ email confirmation කියලා දිනවා. ඒක successful කියලා. ඊට පස්සේ මේ trade now කියලා යට දිනවා මෙතන. ඔයාට පේනවා ඒකවා click කරන්න. ක්ලික් කරලා පස්සේ මේ වගේ වෝල්ට් අරගෙන ඔයගොල්ලන්ට පේනවා මෙතන පොඩි ටයිම් account එකක් පෑයක වගේ ටයිම් account එකක්. මේකෙන් ඒගොල්ලන්ට කියලා තියෙන යාළුවනේ ඒගොල්ලෝ කියනවා පෑයක් ඇතුළත මේක ඩිපොසිට් එකක් කරු දින ඒගොල්ලෝ පොඩි බෝනස් එකක් දෙනවා කියලා තියෙනවා. නමුත් ඒක ඒගොල්ලෝ එච්චර කරන්න ඕනේ කරන්න යන්න එපා. මොකද මේක ඉස්සරහ පුරුදු වෙලා ඉන්නවනි. demo account එකේ practice කරලා ඉන්නවනි. ඒක නිසා දැම්ම ඩිපොසිට් කියලා කරන්න යන්න එපා මම කියන්නේ.
ඔගොල්ලන්ට වැඩි ඕකේ වගේ නම් විතරක් ඩිපොසිට් එකක් කරන්න. එනිසා මේ ටයිම් එක කවුන්ට් වෙන ගැන හිතන්න යන්න එපා. හරි. මෙහෙම ආවට පස්සේ ඔගොල්ලන්ට තියෙන මෙතන තියෙනවා ඔගොල්ලන්ට වෙනම මෙතන රියල් account කියලා මෙතන තියෙනවා. පේනවදනි? මේ උඩ රියල් account කියලා තියෙනවා. එතන ඔගොල්ලෝ ක්ලික් කරලා මෙන්න මෙතන යට තියෙනවා demo account කියලා. ඔයකට change කරගන්න මේ විදිහට. Right? ඉතින් දැන් ඔගොල්ලන්ට වෙනම demo account එකේ ඩොලර් 10,000ක් ඔයාලට දීලා තියෙනවා. ප්‍රැක්ටිස් කරන්න මේකෙන් ඔයගොල්ලෝ කැමති කාලයක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ප්‍රැක්ටිස් කරලා මේ 10,000 ඉවරුණත් කිසි ප්‍රශ්නයක් නැහැ මේගොල්ලෝ තවත් ඔයගොල්ලන්ට 10,000 ලබා දෙන ඉවරුණත් ඒක නිසා හොඳට මේකෙන් ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා තමයි ඔයා රියල් account එකට යන්න උනි මම කියන්නේ හරිද හරි ප්‍රැක්ටිස් කරන්න කලින් තව ප්‍රශ්නයක් තියෙනවා ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් මේක කොහොමද මේක ඩිපොසිට් කරන්න මේක withdraw එක කොහොමද ඒ සම්බන්ධවත් මම දැනුවත් කරන්න ඔයගොල්ලන්ට වෙනම විදිහට ඩිපොසිට් කියලා මෙතන තියෙනවා ඔප්ෂන් එක ඒක ක්ලික් කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඩිපොසිට් කරන්න පුළුවන් ඔප්ෂන් ටික වීසා මාස්ටර් කාඩ් කියලා තියෙනවා කොහොමදවත් එක් කරන්න යන්න එපා ලංකාවට ඔයගොල්ලෝ දන්න ප්‍රශ්න තියෙනවා වීසා මාස්ටර් මේක කන්ෆර්ම් වෙන්නේ නැහැ ඒක නිසා හරියන්නේ නැහැ ඔයගොල්ලෝ මේක දෙන්න එපා මෙතන ස්කිල් තියෙනවා නෙට්ලර් තියෙනවා ඒකම ක්‍රිප්ටෝ තියෙනවා මම අනික් එක නම් දන්නේ යූස් කරලා නැහැ අතරම ක්‍රිප්ටෝ ස්කිල් නෙට්ලර් ගැන නම් දන්නවා මම මේ තුනෙන් ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා ස්කිල් හරි නැත්නම් ක්‍රිප්ටෝ කරන්න මොකද ගොඩක් ආව ක්‍රිප්ටෝ තියෙනවා එහෙම නැත්නම් ස්කිල් තියෙනවා ඉතින් ස්කිල් හරි ක්‍රිප්ටෝ වලින් හරි මේක කරන්න කියලා තමයි ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ ඉතින් ක්‍රිප්ටෝ වලින් ඔයගොල්ලෝ ඩිපොසිට් එකක් කරනවා නම් ඔයගොල්ලන්ට ක්‍රිප්ටෝ වලින් ඉතින් ඔයගොල්ලන්ට අදාළ ගාන දාලා ඩිපොසිට් කරන්න පුළුවන් මතක තියාගන්න මේක මිනිමම් ඩිපොසිට් එක ඩොලර් 10යි ඩොලර් 10 දාලා ඔයගොල්ලන්ට දැන් කන්ෆර්ම් කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට වෝල් එකක් එනවා මෙතන ගලු කියලා තියෙනවා බිට්කොයින් වලින් පුළුවන් ethereum වලින් bitcoin cash dash වලින් පුළුවන් ඊට පස්සේ මෙතන ඒගොල්ලෝ කියලා තියෙන මෙතන මේ ඩෑෂ් කියලා ඔයගොල්ලෝ ක්ලික් කරොත් මෙතන වැටෙනවා ඩොලර් 10ක් මම දාපු නිසා ඩොලර් 10ට කොච්චරක්ද ඩෑෂ් ඕනේ කියලා මෙන්න මේ ඇඩ්‍රස් එකට ඊට පස්සේ ඔයගොල්ලන්ට තින්නේ විත්‍රක කැන්ඩිපොසිට් එක කරන්න තමයි තියෙන්නේ හරිද නමුත් මේවා දැම්ම කරන්න යන්න එපා මම මේ සම්බන්ධ වීඩියෝ අරගෙන මම හිතනවා ඔයගොල්ලෝ වැඩිපුර කට්ටිය මේක ක්‍රිප්ටෝ වලට අමත වලින් කරා ඒ වගේ මම දන්නවා ක්‍රිප්ටෝ වගේම ස්ක්‍රීන් ගොඩක් අය යූස් කරනවා ඒක නිසා මම ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අරන් එන්න account එක ස්කිල් account එක හදන හැටි වීඩියෝ එකත් මම ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යයෙන් අරන් එන්න එතකොට ඔයගොල්ලන්ට ස්කිල් එකකින් ඩිපොසිට් කරන හැටි ඒවත් ඕනනම් දැනගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් මේක ඩිපොසිට් එක විත්ඩ්‍රෝ ගැන කිසි ප්‍රශ්නයක් කරන්න එපා මොකද මේකේ කිසි ප්‍රශ්නයක් නැතුව විත්ඩ්‍රෝ සහ ඩිපොසිට් හැමදේම හොඳ විදිහට වෙනවා මොකද මම මේක දැන් ටොමත් කරන කෙනෙක් නිසා මම මේ account එක අලුතෙන් create කරලා ඔයගොල්ලන්ට මේක පෙන්වන්න ඕන නිසා register වෙන හැටි ඒක නිසා ඒක ගැටලුවක් කරගන්න එපා ඉතින් මේ site එකේ ඊළඟට කියලා දෙන්නම් මම මේ තියෙන options එක මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට ඔයගොල්ලෝ site එකට register වුණාට පස්සේ මෙතන ඔයගොල්ලන්ට profile කියලා තියෙනවා පේනවා ඇති මේ profile කියන එකට ගියාට පස්සේ ආරෝණේ මෙතන personal information කියලා ඔයාගේ මෙතන gmail address එක මෙතන වැටෙනවා. පේනවද? gmail address එක මම වැටලා දෙනවා. ඊට යටින් වැටෙනවා ඔයාට ID එකක් වැටෙනවා. ඒක තමයි ඔයාට ඔයාට අදාළ ID එක මේ account එකේ. හරිද? ඊට පස්සේ යටින් වැටෙනවා ශ්‍රී ලංකා කියලා. balance එක දැම්මම නිසා බින්දුව කියලා වැටෙනවා. හරිද? මෙතන real account එකට change කරලා පෙන්නන්න ඇතුළු information ටික. මෙතන informations මේ විදිහට ආවට පස්සේ ඔයාට ඕනනම් මේ ටික මෙන්න මේ වගේ ගිහිල්ලා edit profile කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙතන information ටික පුරව ගන්න. ඒ වගේම කියන්න ඕනේ මේ account එකට deposit එකක් කරාට පස්සේ තමයි ඔයාට තියෙන්නේ මේක වෙරිෆයි කරගන්න වෙරිෆයි කරගන්න එක මහ දෙයක් නැහැ ඔයාට පුළුවන් ඔයාගේ ID එකක් හරි මොකක්ද වෙරිෆයි කරගන්න ඒ වගේම වෙරිෆයි කරගන්න අවශ්‍යම කියලා එකක් නැහැ skill එකෙත් එහෙමයි මේකෙත් එහෙමයි වෙරිෆයි කරගන්න අවශ්‍යම කියලා දෙයක් නැහැ ඔයාට කැමති නම් වෙරිෆයි කරගන්න පුළුවන් නැත්නම් වෙරිෆයි කරන්න නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ ඒක නිසා වෙරිෆයි නොකරගත්තත් ඔයාට ප්‍රශ්නයක් නැහැ වෙරිෆයි කරගත්තොත් හැබැයි ඔයාට ඕනේ තරමක් මේකේ withdraw එහෙම ගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ මම ඒ සම්බන්ධ වීඩියෝ අනිවාර්යෙන් අරන් වෙන්නම් මොකද දැම්ම මේලා එක කියන්න තියෙනවා මොකද ඔයගොල්ලන්ට අවශ්‍ය මේලා මේක register වෙන නිසා මේක කොහොමද මේකේ මුදල් උපයන හැටි කියලා දැනගන්න ඕන නිසා මම ඒක නිසා ඒ සම්බන්ධයෙන් කියලා දෙන්නම් ඔන්න ඔයාලා demo account එකට change වෙනවා ඊට පස්සේ ආරෝනේ මෙතන උඩම තියෙනවා අර වෙනවා මෙතන trade කියලා බටනයක් මේ තියෙන්නේ මේක click කරගන්න හරිද දැන් click කරන පස්සේ මෙතනින් අපිට තියෙනවා currency ටික මේ තියෙන්නේ euro usd එකට අපිට 180ක් දෙනවා altcoin මේ වගේ coins ගොඩාක් තියෙනවා හරිද අපිට මේකෙන් කැමති එකක් තෝරගෙන trade කරන්න පුළුවන් හරිද මම trade එකක් දාන හැටි පෙන්වන්නම් ඊට අමතරව මම දැන් පෙන්වන්නම් trading කරන්න කලින් ඔගොල්ලෝ මොකද්ද මේක යූස් කරන ඉන්ඩිකේටර් සම්බන්ධව මේ සම්බන්ධව මම කියලා දෙන්නම් හරිද මෙතන මෙන්න මේ මිනිස්සු වැඩනෝනේ මෙතන මේ ට්‍රෙන්ඩ් මේලාවේ ට්‍රේඩ් කරන කට්ටිය තමයි වැඩිලා ගොන පේනවා දිමි එක එක්කෙනා දාන ඩොලර් ගණන් අපි ඒකම මෙතන අයින් කරගන්නම් මෙතන මාක් එකක් තියෙනවා දැන් සෝෂල් කියලා මම ක්ලික් කරා මේ කට්ටිය ඒක නැති වෙනවා මම දැන් පෙන්නන්නම් මේක කොහොමද ට්‍රේඩ් එකක් කරන්න කියලා කොහොමද මේක මොකද්ද මේක වෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම් යාළුවනේ මේ තියෙන යුරෝ USD කියන මාකට් එක හරිද ඒ කියන්නේ මේ මොහොතේ යුරෝ USD කියන මාකට් එක ඉහළ පහළ යන හැටි තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. මෙතන ඔයගොල්ලෝ චේන්ජ් කරගත්ත කියලා හිතන්නකෝ ඇල්ට් කොයින් කියන ඉන්ඩෙක්ස් කියන එකට. එතකොට දැන් වැටෙන්නේ මේ මොහොතේ මේ මාකට් එක ඉහළ පහළ යන විදිය. ඒ වගේ තමයි මේ අනිත් සියලුම මාකට්. හරිද? මම දැන් GBP USD දා ගන්නවා. ඒකෙදි පෙන්වන්නේ මේ මොහොතේ මාකට් එක ඉහළ පහළ යන විදිය. හරිද? අපිට තියෙන්නේ
අපිට තියෙන්නේ මේ මාකට් එක ඉස්සරහට විනාඩි 5කටද විනාඩියකට විනාඩි 3කටද වෙන පුළුවන් අපිට විනාඩි 5 තමයි වැඩිම දෙන්නේ නැත්තම් විනාඩිය තියෙනවා අපිට පුළුවන් ගෙස් කරන්න ඉස්සරහට මොකද්ද වෙන්නේ විනාඩිය ඇතුළත ඉදිරි විනාඩියේදී මේ මාකට් එක ඉහළද යන්නේ පහළද යන්නේ කියලා ගෙස් කරන්න තමයි තියෙන්නේ හැබැයි මේක ගෙස් කරනවා කියලා නිකන් සෝදුවක් විදිහට ගෙස් කරන්න අවශ්‍ය නැහැ මේකි අදාළ තියරීට කරොත් මේක අනිවාර්යෙන් වින් කරන්න පුළුවන් මම ඔයාලට ඒක නිසා මේ දේවල් කියලා දෙනවා අනිවාර්යෙන් ඒ නිසා දිගටම මාත් එක්ක රැඳලා ඉන්න මේ වීඩියෝ පොඩ්ඩක් දික්ුණා කියලා හිතන්න එපා ඊළඟ වීඩියෝ වලින් මම දෙම අරන් එන්නම් අදට මම පුළුවන් දුරකට මේක කියලා දෙන්නම් හරිද දැන් මම මෙතනින් කියලා දෙන්නා ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕන නිසා මේක කරන්න ඕනේ දෙමහත් ඊළඟට දැන් මෙතනදී ඕගොල්ලෝ ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙතන ඉන්ඩිකේටර්ස් කියලා තියෙනවා මෙතන බලන්න දෙවෙනියට තියෙනවා ඉන්ඩිකේටර්ස් කියලා මොබයිල් ලින්ක් කරන කෙනටත් මේක වැටෙනවා මේ විදිහටම බලන්න හරිද ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යයෙන් මෙසේජ් කරන්න මට මම ඕගොල්ලන්ට Telegram group එකේ මගේ link එකක් කොහොමද දාලා තියෙනවා මේ වීඩියෝ එකේ පහල මට මෙසේජ් කරන්න හරිද මම මෙතන ඉන්ඩිකේටර්ස් එකේ ක්ලික් කරන්න ක්ලික් කරලා මෙතන උඩම තියෙනවා moving average කියලා හරිද මම average එකේ ක්ලික් කරනවා ක්ලික් කරලා මෙතන period එකට දාගන්න 12 දාගෙන මෙතන තියෙනවා green color එක ඔල්ගමති color එක දාන මම දාගන්නවා yellow කියලා මෙතන SMA කියලා තියෙන ස්ටයිප් වල අන්න ඒක ඔයා දාගන්න EMA කියලා. මෙතන 2px කියලා දිනවා 2px ඒක එහෙම තියන්න. ඇප්ලයි කරනවා ඊට පස්සේ මෙතන. රයිට්. හරි. ඊට පස්සේ නැවතත් ඔයා ඉන්ඩිකේටර්ස් එකේ ක්ලික් කරන්න. ක්ලික් කළා මේ මූවිං ඇවරේජ් කියන එක නැවතත් ක්ලික් කළා මෙතනට දාගන්න පීරියඩ් එකට 26 දාගන්න. මේ විදිහට 26 දාගන්නවා. මෙතන මම yellow දාගන්නවා. මෙතන ආයිත් EMA දාගන්නවා. මෙතන 2px තියලා ඇප්ලයි කරනවා මේ විදිහට. රයිට්. හරි. මොයින් ඇවරේජ් ලයින් දෙකින් ට්‍රේඩ් කරන්න හිටියම ඉස්සෙල්ලම කියලා දෙන්නේ හරිද පළවෙනි දවසේ සාද මම මේක කියලා දෙන්නම් ඩිපොසිට් විත්ඩ්‍රෝ ගැනත් ඒවත් මම කියලා දෙනවා දැන්ම කලබල වෙන්න එපා ඔයගලන්ට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එහෙම කරට කවන්න ඩිස් ඔය කියන්නේ ඩිපොසිට් එක කළා ට්‍රේඩ් කරට කමන්න නැහැ නමුත් කලබල වෙන්න තු මම කියන්නේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න රයිට් දැන් මම කියලා දෙන්නම් මේ ට්‍රේනින්ග් කොහොමද වෙන්නේ කියලා මෙවෙන් කැමති කරන්සිය තෝරගන්න පුළුවන් මම මේ වෙලාවේ තෝරගන්නවා අපිට කැමති නම් මේ ඉතින් බිට්කොයින් මාකට් එකක් තියෙනවා බිට්කොයින් මාකට් එක හැබැයි 160යි හම්බ වෙන්නේ යුරෝ එස්ඩී වගේ එකක තෝරගත්තොත් වාට 180 වගේ ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා හරිද මම තෝරගන්නවා මේ මොහොතේ හරි මම තෝරගන්නා යුරෝ යුඑස්ඩී කියන මාකට් එක තෝරගන්නවා ඒක ඇප්ලයි කරගන්නවා රයිට් හරි මම දැන් තීරණය කරන්න ඕනේ ඉදිරි විනාඩිය ඇතුළත මම කියන්නේ ඉදිරි විනාඩිය ඇතුළත මේ මාකට් එක කොහෙටද යන්නේ කියලා මම තීරණය කරන්න කියලා මම මේ රතු පාට මෙතන වටින නැත්නම් මොනවද පේනවද ඉතින් මේ රතු පාට බටන් එක ක්ලික් කරොත් මාකට් එක ඩවුන් වෙනවා කියලා තමයි මම ට්‍රේඩ් එක අල්ලන්නේ. ඒ වගේම මේ කොළ පාට බටන් ක්ලික් කරොත් මාකට් එක අප් වෙනවා කියලා තමයි මම ට්‍රේඩ් එක අල්ලන්නේ. හරිද? මම තෝරගන්න වෙන මාකට් එක මේ මාකට් පොඩ ප්‍රශ්නයක් වගේ මට දැනෙනවා ඕල් නිසා. මම ඒ නිසා තෝරගන්න බිට්කොයින් මාකට් එක. රයිට්. හරි. බිට්කොයින් මාකට් එක මම තෝරගත්තා. මේකෙන් මම කියලා දෙන්න ඕගොල්ලෝ මේ ට්‍රේඩ් එක දාන්න. ඩිසිල් මම ට්‍රේඩ් එක කරලා පෙන්නන්න ඕගොල්ලන්ට $1 දෙකක් වගේ අර පහක් දාලා ලිම account එකේ මම දාලා ට්‍රේඩ් එක දාලා පෙන්නන්න ඕගොල්ලන්ට. බලමු ට්‍රේඩ් එකක් දාන හොඳ ටයිම් එක. රයිට් මම මෙතන ඉහළට කියලා ට්‍රේඩ් එකක් දානවා මේ විදිහට આવොත් මේක ක්ලික් කරන්න. රයිට්. බලමු මේ ට්‍රේඩ් එක මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට කියනවා මම මේක රෙජිස්ටර් වෙන්න බය වෙන්න එපා. මේක මම මුලින්දම ඔයගොල්ලන්ට වීඩියෝ සරන් එනවා. ඒක නිසා මම මේක රෙජිස්ටර් වෙන්නේ කොහොමද? එහෙමදීම මම කියලා දුන්නා වගේ ඉදිරියටත් මම වීඩියෝ සරන් එනවා. ඔයගොල්ලන්ට බය නැතුව මේක ට්‍රේඩ් කරන්න පුළුවන් විදිහට මම ඔයගොල්ලන්ට හදනවා අනිවාර්යයෙන්ම. හැබැයි හදිස් වෙන්න එපා. මාත් එක්ක තුලා ඉන්න ස්ටෙප් බයි ස්ටෙප් අප් මේ ගමන යමු. හරිද? දැන් මම මෙතන අප්පයක් ඇල්ලුවා. අප්පයක් ඇල්ලුවා මාට පේනවා මෙතෙන් ග්‍රීන් ලයින් එකක් හරහට ගියා. ඒ කියන්නේ මේ ග්‍රීන් ලයින් එකෙන් උඩ මේ යන ලයින් එක නැවතුනොත් නවතින්න ඕනේ මේ තප්පර 36 ඇතුළත. එහෙම නැවතුනොත් තමයි මට වින් එක හම්බෙන්නේ. ග්‍රීන් ලයින් එකෙන් යටට ගියොත් මම පරාදයි. ඒ කියන්නේ ඩවුන් එකක් වෙලා තියෙනවා. මම රතු පාට එකෙන් ඩවුන් ලයින් එක ක්ලික් කරාන ඩවුන් කියලා ක්ලික් කරා නම් ඒ කියන්නේ ලයින් එකෙන් යටට යන්න ඕනේ මේ ලයින් එක මම දිනන්න. බලමු තව තප්පර 23ක් තියෙන මේ තප්පර 23 ඇතුළත මේ ග්‍රීන් ලයින් එකෙන් උඩ මේ ලයින් එක තිබ්බොත් තමයි මට ජයග්‍රහණය හම්බෙන්නේ. මම හොඳට ඇනලයිස් කරලා මට දැනෙච්ච විදිහට මට පුළුවන් විදිහට මම ට්‍රේඩ් දැම්මේ මට හිතෙනවා මම මේක වින් කරයි කියලා. ඉතින් ඉතින් බලමු මොකද වෙන්නේ මේ රෙඩ් එක අපි රයිට් හරි ඔයගොල්ලෝ දැක්ක මම මේ ට්‍රේඩ් එක වින් කරා මම ඩොලර් 5ක් දාලා ඩොලර් 8ක් තමයි මම ගත්තේ ඉතින් මේ බිට්කොයින් මාකට් එකේ ඩොලර් 5 ඩොලර් 8ක් හම්බ වුණාට ඔයගොල්ලෝ යුරෝ USD වගේ මාකට් එකක් තෝරගත්ත නම් ඩොලර් 5ට ඊට වඩා يعني ඩොලර් 5ට හම්බ වෙනවා 8.6ක් වගේ ප්‍රමාණයක් සෝරි ඩොලර් 5ට හම්බ වෙනවා 9.0 ගානක් හම්බ වෙනවා යාට ඒක නිසා ඉතින් මේ වගේ මාකට් එක නඩ කරනකොට මම මේ වෙලාවේ මේ බිට්කොයින් මාකට් තෝරගත්තේ මේක හොඳයි නිසා ඉතින් ඒ වගේම මම හිතනවා දැන් ට්‍රේඩ් එකක් ඔයගොල්ලන්ට ට්‍රේඩ් එක එන්ටර් හරි පැහැදිලිද කියලා
මම ඔයගොල්ලන්ට වෙන වෙන ට්‍රේඩ් එකක් දාලා ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා මම හිතනවා මෙතනින් එහම මේක ගැන කියලා දෙන්න අවශ්‍ය නැහැ මට ඕනලා තිබ්බේ මේ ට්‍රේඩින් ගැන මොකද්ද මේකේ වෙන්නේ කොහොමද මේකේ මුදල් උපයන්නේ ඒ දේවල් වලට කියලා දෙන්න ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම් යාළුවනේ ස්ක්‍රීල් account එක මම කියන්නේ ඩිපොසිට් එක කරගන්න ස්ක්‍රීල් account එක හදන හැටි ඒකත් මම අරන් එන්නම් ඒ වගේම ඩිපොසිට් එකක් කරගන්න හැටිත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ඔයගොල්ලන්ට දොර පුළුවන් කැමති නම් ඩිපොසිට් එකක් කරලා මේක වැඩ කරන්න හැබැයි මම තාමත් කියන වලට මම දිගටම මේ වගේ වීඩියෝස් අරන් ඉන්න නිසා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා ඉවරුණා ඊට පස්සේ ඔයා මේකේ රියල් එකේ account එකට ඒ රියල් account එකට ගිහිල්ලා රියල් කරන්න ගත්තා නම් හොඳ කියලා තමයි මම කියන්නේ ඒක නිසා පුළුවන් නම් මම මේ කියන දේ ඩෙමෝ ප්‍රැක්ටිස් කරන්න හරි මම ඊට කලින් කියලා දෙන්නම් දැන් මේ ඩෙමෝ එක මම ප්‍රැක්ටිස් කරන්න කිව්වට ඔයාලට මට මේක කියලා දෙන්න බැරුණා ටෙක්නික් එක මම කියලා දෙන්නම් මේක හරිද හරි ඔයගොල්ලෝ මේවම සූම් අවුට් කරගන්න පුළුවන් මේ විදිහට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා මම මේ අවාරම ලයින් දෙකක් දාන්නට කියලා දුන්නා ඉන්ඩිකේටර්ස් හරිද ඒකෙදි ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා මේ ලයින් දෙක ක්‍රොස් වෙච්ච තැන් මේ තියෙන්නේ මෙන්න මෙතන ලයින් දෙක ක්‍රොස් වෙලා තියෙනවා පේනවා ඔයගොල්ලන්ට මේ හරිද මගේ මවුස් පොයින්ටර් වන් මෙතන ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට පේන ලයින් දෙක ක්‍රොස් වෙලා තියෙනවා හරිද ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ විදිහට මේ ලයින් දෙක ක්‍රොස් වෙනකන් ඔයගොල්ලෝ මාකට් එක දිහා බලාගෙන ඉන්න හරිද ඔයා බලන්න ලයින් දෙක ක්‍රොස් වුණාට පස්සේ මේ ලයින් දෙක ක්‍රොස් වුණාට පස්සේ මේ ලයින් දෙක දිනවනේ ක්‍රොස් වුණාට පස්සේ ලයින් දෙක කොයි පැත්තටද හැරෙන්න බලන්න දැන් ඔයගොල්ලන්ට පැහැදිලිවම පේන මොන එක පෙන්වන්නම් ඔයාලට මේ ලයින් දෙක ක්‍රොස් වුණාට පස්සේ වෙලා තියෙන දේ මම මේක පෙන්වන්නම් ඩ්‍රෝ එකේ හරි බලන්න හොඳට මෙන්න මෙතන ලයින් දෙක ක්‍රොස් වෙලා තියෙනවා හරිද ක්‍රොස් වුණාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ලයින් දෙක ඊට පස්සේ මේ ලයින් එක ඒ වගේම මේ ලයින් එක කොයි පැත්තටද හැරලා තියෙන්නේ කියලා බලන්න. ඒක හැරලා තියෙන්නේ උඩ පැත්තට. අපි මෙන්න මෙතනදී අප් කියලා ට්‍රේඩ් එකක් දැම්මම බලන්න වෙනදී මෙන්න මේ හැරදී අපි දැම්මම නම් ඒ කියන්නේ මෙතන මේ හැරදී අපි ට්‍රේඩ් එකට එන්ටර් වුණා නම් මෙන්න මෙතනින් තමයි මම හරහට ඉර යන්නේ. හරිද? එතකොට බලන්න මේ මාකට් එක මෙහෙම ඩවුන් වෙලා මෙහෙම ආයෙ මේ අප් වෙනවා මේ. කිසි ප්‍රශ්නයක් නැහැ අප් එකට ගිහින් තින්නේ. ඒ කියන්නේ ඔයා ට්‍රේඩ් එකක දෙන් දිවිින් එල්ලුවා නම් අනිවාර්යෙන්ම ඔයා වින් කරනවා. ඒක නිසා මේක හොඳමත් යාන මේ ලයින් දෙක ක්‍රොස් වෙද්දී මේ ලයින් දෙක උඩට අතර යනවා නම් අපි ට්‍රේඩ් එක උඩට අල්ලන්න පුළුවන්. ඒ වගේම ලයින් දෙක ක්‍රොස් වෙලා යටට යනවා. මම මෙතන පෙන්නන්නම් ඔයාලට. මෙන්න මෙතන බලන්න හොඳට. මෙතන හොඳට බලන්න මම පෙන්නන්නම් මෙතනත්. මෙන්න මෙතන. රයිට්. ලයින් දෙක ක්‍රොස් වුණා. හැරලා තියෙන ඩවුන් එකට. හරිද? හැරලා තියෙන ඩවුන් එකට. ඉතින් ඔයාලට තේරෙනది බලන්න ඩවුන් එක හොන්නට පස්සේ ලයින් දෙක ක්‍රොස් ඩවුන් එක හොන්නට පස්සේ මෙන්න මෙතන ඩවුන් ලයින් දෙක ක්‍රොස් හරි දිනවා. මෙතනින් පස්සේ ඩවුන් එකට හැරලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති පහලට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ඔයාට පුළුවන් දැනගන්න මේ වැදින් ලයින් දෙක ක්‍රොස් වුණා. හැරලා තියෙන ලයින් දෙක පහලට මේ. ලයින් දෙක පහලට යනවා. එහෙම මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. මෙතින් නම් මේ බලන්න මේ. මේ මෙතෙන්දී ඔයා ට්‍රේඩ් එකෙන් ඩවුන් වුණා නම් ඔයා වින් කරනවා. හැම තැනකම වගේ එහෙම තියෙනවා. සමහර තැන් වල වෙනස් වෙනවා. මොකද 100%ක් මේක සාර්ථක වෙන්නේ නැහැ. සමහර තැන් වලදී වෙනස් වෙනවා. ඉතින් මේ වගේ මේ ලයින් දෙක වගේ ඉන්ඩිකේටර්ස් තවත් කීපයක්ම තියෙනවා. මේක ගොඩක් තියෙනවා. මේ හැම දෙයක් ගැනම ඉන්ඩිකේටර්ස් එක එක ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. අද දවසේදී ඔක්කොම කිව්වොත් ඔයගොල්ලන්ට මේක ඇත්තටම ප්‍රශ්නයක් වෙනවා. තේරෙන්නේ නැති නිසා තමයි මුලින්ම කියලා දෙන්න තියෙන ක්‍රම මේ විදිහට. කියන්නේ මෙච්චරයි. ඔයගොල්ලන්ට මෙතන අපහැදිලි තැන් තියෙන්න පුළුවන්. සමහර කට්ටියට පැහැදිලි වෙන්න පුළුවන්. ඉතින් පැහැදිලි අපහැදිලි හැමෝටම මම කියන්නේ අද දවසේදී මම කිව් විදිහට කියලා දුන්න විදිහට මේ සයිට් එකේ ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්න. හරිද? රෙජිස්ටර් වෙලා ඉන්න, රෙජිස්ටර් වෙලා මේ ලයින් දෙක දාගෙන පුළුවන් නම් මම කියලා දුන්න විදිහට පොඩ්ඩක් ට්‍රේනින් කරන්න, ප්‍රැක්ටිස් කරන්න මේ ඩෙමෝ account එකේ. හරිද? ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ ඉතුරු ඉන්ඩිකේටර්ස් යූස් කරන්නේ. මේ හැමදේම අපි ඉදිරියට ගෙන ගමු. මම ඉස්සරහට දෙකට මේ සම්බන්ධ වීඩියෝ සෙට් අරගෙන තමයි තීරණය කරන්නේ. හැබැයි මම අරගෙන තීරණය කරන්නේ අද මේ වීඩියෝ එකට ඔයගොල්ලන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව. මොකද ඔයගොල්ලෝ මේකට කැමති නැත්නම් ඔයගොල්ලෝ මේකට හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් මම තවත් මේ සම්බන්ධ වීඩියෝ අරගෙන ඇවිල්ලා තේරුමක් නැහැ. ඒක නිසා මම අරන් එන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලන්ගේ අදහස අනිවාර්යෙන් වීඩියෝ එක යටින් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්න. ඊට පස්සේ මම තීරණය කරනවා මේ සම්බන්ධ වීඩියෝ ඉස්සරහට ගේනවද නැද්ද කියලා. මගේ අදහස තියෙන්නේ මේ සම්බන්ධ වගේම බයිනරි ඔප්ෂන් ඒ වගේම එක්ස්පර්ට් ඔප්ෂන් මේ වගේම ඊළඟට ඔලිම්පික් ට්‍රේඩ් මේ ගොඩක් ප්‍රොකස්ලා ගැන මම ඔයගොල්ලන්ට වීඩියෝස් ගැන තමයි ඇයිඩියාක තියෙන්නේ. හැබැයි ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ දක්වන ප්‍රතිචාරය අනුව තමයි මම මේක තීරණය කරන්නේ. අප් බලමු කොහොමද ප්‍රචාර දක්වන්නේ කියලා. ඔයගොල්ලෝ හොඳ ප්‍රතිචාරයක් දක්වනවා නම් මම අනිවාර්යෙන්ම ඉස්සරහට මේ සම්බන්ධ වීඩියෝ සියලුම අරන් එන්න. මගේ ලයිෆ් එක චේන්ජ් කරන්න මට පුළුවන් වුණා ඇත්තටම මේ ට්‍රේඩින් නිසා. ඒක නිසායි මම මේ වගේ වීඩියෝ සෙට් එක අරන් එන්න තීරණය කරේ. ඉතින් ඔයගොල්ලන්ගේ ලයිෆ් එකත් ඒ විදිහට චේන්ජ් කරන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම. මාතක සම්බන්ධ වුණොත් කිලෝම ශස කරනවා. ඉතින් බලමු ඔයගොල්ලෝ මොකද කියන්නේ කියලා. එහෙනම් අදට මම වීඩියෝ සමු ගන්නවා. කිසි කෙනෙක් කවල එන්න එපා. අදට ඔයාලා රෙජිස්ටර් වෙලා මේ විදිහට ට්‍රේඩ් කරන්න පොඩ්ඩක් මම කියලා දෙන විදිහට ට්‍රේඩින් ටික කරගෙන යන ඩෙමෝ ප්‍රැක්ටිස් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු.
තවත් ක්‍රමයක් ඒ වගේම කොහොමද ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්නේ කියලා අපි කතා කරමු. හරිද? ඉතින් එහෙනම් ගිහින් එන්නම් අනිවාර්යයෙන්ම මේ ගැන ඔයාගේ අදහස කමෙන් කරන්න. අපි ඊට පස්සේ බලමු ඉදිරියට වීඩියෝ ගියනවද නැද්ද මොකද කරන්නේ කියලා. හරි එහෙනම් ගිහින් එන්න හැමෝටම මතක් කරනවා ඔයගොල්ලෝ අපේ Telegram group එකට එකතු වෙන්න. පහළම description එකේ දාලා තියෙන Telegram group එකේ link එක. ඔයගොල්ලන්ට පුළුවන් එකතු වෙලා ප්‍රශ්න දිනන කතා කරන්න එකකින්. හරිද? ඔයගොල්ලෝ මට message කරන මොකද ප්‍රශ්න තියෙනවා නම් ඊටම තරගම session එකේ comment එකක් දාන්න යන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධව විශේෂයෙන් mobile එකකින් system එකට ප්‍රශ්නයක් આવොත් ඒකත් මට comment කරලා කියන්න. හරි. හොඳයි එහෙනම් ගිහින් එන්න තවත් video එකකින් හමු වෙලා පුතන් තමයි සමුගන්නේ. පළ හැමෝටම මම ජය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.